උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනතු ප්‍රථමයෙන් සිරස්තල ලොව සුප්‍රකට ක්‍රීඩකින් රසකට කොරෝනා උසස් වීම ඉල්ලා පොලිස් සැරයන් වරු 366ක් අධිකරණයට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ බැංකු ගිණුම් අත්හිටුවයි නිශ්චල චංචල දේපල රජයට ඒකාධිපතිත්වය ලාභයි ප්‍රජාතන්ත්‍රවාදය ලාභෙට ගන්න බෑ මැතිවරණ අනිවාර්යෙන් පැවැත්විය යුතුයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කරයි 7,5085 දෙනෙකු තැපැල් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබයි 47,000කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වෙයි අනුර රාජිත සහ අර්ජුන දේශපාලන පරිගණීම් පිළිබඳ විමර්ශන කිරීමේ ජනාධිපති කොමිසම හමුවට ප්‍රථමයෙන් දේශීය පුවත් අද පසුරුව වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව ආසාදිතින් 29 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1980 දක්වා ඉහළ ගියා. මේ අතර ලොව සුපිරි ක්‍රීඩකින් රසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඊට ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ද ඇතුළත්. ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොකොවිච්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටිනවා. සයිබීරියාවේ හා ක්‍රොයේෂියාවේදී සංවිධානය කරන ලද ටෙනිස් තරගාවලියකට ඔහු සහභාගී වීමෙන් අනතුරුව වෛරසය වැළඳී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළේ. එසේම ඔහුගේ බිරිඳ වන යෙලෙනාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඔහුත් සමග එම තරගාවලියට එක් වූ තවත් ක්‍රීඩකින් 3 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. එලෙස කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ කෂිෆ් භාටි, මුහම්මඩ් හස්නයින්, ෆකර් සමන්, මුහම්මඩ් රිස්වාන්, ඉම්රාන් ඛාන්, හෆිඩ් ඇන් රියාස්, ෂඩීප් ඛාන්, එට ඇලි සහ හැරිස් රෞෆ්යන් අන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන් මහතා සඳහන් කර ඇත්තේ යලිත් එළඹෙන 25 වනදා ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි. වසර 30ක් සේවා කාලය සපුරා ඇති තමන්ව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කරන ලෙස වැඩමඬ පොලිස්පතිවරයා වෙත රීට් ආඥාවක් නිකුත් කරන මෙන්illa පොලිස් සැරෙන්වරු 366 දෙනෙක් විසින් අභියාචනා අධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. වසර 30ක සේවා කාලය සපුරා ඇති තමන්ව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස් සැරයන්වරු 366 දෙනෙකු විසින් අභියාචනා අධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කළා. එහි වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් සඳහන් කරන්නේ මේ වන විට වසර 30ක සේවා කාලය සපුරා සිටින තමන් වයස අවුරුදු 50 ඉක්මවා සිටින පුද්ගලයින් බවයි. 2019 වසරේ මේ මාස 9 වනදා වැඩ බලන පොලිස්පතිවරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් මගින් 2018 වසරේ දෙසැම්බර් මාස 31 වනදාට වසර 12ක සේවා කාලයක් සපුරා ඇති පොලිස් සැරයන්වරු උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන ලෙස නියම කර තිබුණද තමන්ටම උසස් වීම නොලැබුණු බව පෙත්සම් කරුවන් සඳහන් කළා. ඊට එරෙහිව තමන් ජාතික පොලිස් කොමිසම සහ වැඩ බලන පොලිස්පතිවරයා වෙත අභියාචනා ඉදිරිපත් කළද එම අභියාචනා ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔවුන් පවසනවා. මෙම තත්ත්වය හමුවේ තමන්ට සිදු වී ඇති අසාධාරණ සැලකිල්ලටගෙන තමන්ව උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම වැඩ පැවැත්වීම සඳහා එම මුදල් තැන්පත් කර තිබෙන බැංකු ගිණුම් අත්හිටුවීමටත් එම මුදල් වලින් ලබාගත් චංචල සහ නිශ්චල දේපල රාජසන්තක කිරීමටත් කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
अपराध परिषद डिपार्टमेंट विमर्शन मिनुवांगुडे प्रदेश बैंक मिलियन मद्रव्य व्यापार में मुदल प्रमाण रुपया दाहक मुदल अखरी मद्रव्य संबंधे मुदल विशुद्धीकरण पणते गिनुमल्ट बेरवेच बैंक सह एंग उपयोग मुदल सरल नोंगे चांचल निश्चल देपल सियाल राज सांस्कृतिक हर पद्धत सुरक्षित हर वाति भावित आवश्यकता जनाधिपति गोटा बेराज पक्ष अवधारण करवे जनाधिपति कार्यालय पेवती साक्षा अद पेरवे जनाधिपति कार्यालय जनाधिपति गोटाबे राजपक्ष महत प्रधान सह सांस्कृतिक हर पद्धत सुरक्षित हरवत् मध्य भावित आवश्यकता जनाधिपति वरियाधारणे करतीबिनवा नवीन ताक्षणीय पदनम कटगत रूपवाहिनी कलावक कलयुत विनस्कम सह धनुम प्रवर्धने वेडसडान संपादने आवश्यकता पिलीबंद मेहदी साकुना मेतिवर्ण पेर जनता दिरीपत् सौभाग्य दग्म प्रतिपत्ति प्रकाश जनता वे अति महत् बहुत पिलगत भवत्म प्रतिपत्ति हुआ देख पी मनोव ताम राज्य इटुकरमें सिटिन प्रतिपत्ति प्रकाशी संधान दर्शन जनता विद रगिने आमे वेदगत कम जनाधिपति वर्या विसिन पेन्वा दीति बनवा विदेशी वेड सटहान विकाशी संधा तोरा गेनी में दी अनुगमने कलियुतु विधिमत वेड पिली वेलक आवश्यकता वेद जनाधिपति वर्या में मसा कच्चा वेदी पेन्वा दीति बनवा सुपुरुदु लेस मेतिवरण्यक् पवत्वीमे हेकियाव नोमतिवत् रटे जनतावगे प्रजातंत्रवादी आयतिय वेनुवेन पार्लिमेंतु मेतिवरणय सियलु अभियोग जयगणिमिन पवत्वीमट सलसुम करमिन सिटिन बव मेतिवरण कमिसमे सभापति महिंद देशप्रिय महता पवसनवा एलंबेन मेतिवरणय पिलिबंदव पवति विशेष साकच्छावकट एक्वेमिन सभापतिवरया मे बव संदहन कला එළඹෙන අගෝස්තු මාස 5 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණයේ තැපැල් ඡන්දය ලබා දීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලුම්පත් 47430ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම්පත් 753037ක් ලැබී ඇති අතර ඉන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ 705085ක් පමණයි. ප්‍රදේක්ෂේපිත ආයුධම්පත් අතුරින් වැඩි ප්‍රමාණයක් ඡන්ද විමසීම් දින ඡන්ද මධ්‍යස්ථාන රාජකාරී සඳහා යෙදවීමට අපේක්ෂා නොකරන කාණ්ඩවලට අයත් රජයේ නිලධාරීන් වනවා. එකම තැනැත්තෙකු විසින් ඉල්ලුම්පත් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් සේවා ස්ථාන දෙකකින් ඉදිරිපත් කිරීම, තොරතුරු ප්‍රමාණවත් නොවීම, තොරතුරු නිවැරදි නොවීම යන ආදී හේතුන් මත ඉල්ලුම්පත් වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. महामेतिवरणे तपेल चंदीय प्रकाश क्रीम जून मास 14 15 16 17 හා 20 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. මේ අතර රට තුල පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හැමුවේ එළමෙන महामेतिवरणे පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පළ කළේ මෙවන් අදහසක්. දැන් කොහොමටත් වෙනද තිබිච්ච විදිහට ඡන්ද විසීම තියන්න බෑ. දැන් අපි රටේ තියෙන මේ පාලිත කොරෝනා තත්ත්වය යටතේදී නව සාමාන්‍යෙම නැත්තම් නිව් නෝමලිසි කියන තත්ත්වය තමයි තියෙන්නේ. ඒ කියන්නේ එතකොට වැඩි වෙලාවක් වෙන්දට වඩා ඡන්ද පොලේ යනවා. 7:4 කියන එක 7:5 කරන්න වෙයිද නැත්තම් ඡන්ද පොලවල තියෙන ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 1200 සීමාව තනි පොලිමට 900 කරන්න වෙයි. कोटि दहाकट अड़ियन त्यागन पुलवाना अभी लोको दिन मकरा कौद दाने दाह तवसी वेड दसी वेड मुखद कोटि सीय मितर याद सैनिटर्स हई गान वेडियला कौर वरद वाई प्रजाचंद्रवाद भूम लाभ कन्न पुलवे एक लोके वटिना कमें वेडिम बांडे द्रव्य एक भूम मिलाधिक लाभिट मगन पुलवा एकाधिपतिवादे भूम मिले अड़ सराय प्रजाचंद्रवादे बेलु बेलमट मृदु समारोह दियारु नमुत काटते नचून विलावटते एक मिले वेडि प्रजाचंद्रवादे दिनागन पार्लिमेंट मेतिवरने अन्नट मोहन कोविड दानवेट पराजय जनतावट प्रजाचंद्रवादे
කවුරුන් හෝ රට බෙදා වෙන් කිරීමට උත්සාහ කරනවා නම් එය වැරදි ක්‍රියාවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ සියලු දිනාටම අයිති නිජ භූමිය තමයි ලංකාව. අපි මේක කොටස් කරන්න පුළුවන් කමක් නැහැ. මේ නිජ භූමිය අපේ මේ අර පළාත අපේ කියලා වෙන්කරන කවුරුවත් හිතනවා නම් ඒක සම්පූර්ණ වැරදි ක්‍රියාවක් වශයෙන් අපි දකිනවා. මේක සියලු දිනාගේම නිජ භූමිය. සියලු දිනාටම යාපනයේ ඉපදුනත් දකුණේ ඉපදුනත් මේ භූමිය සියලු දිනාටම එකයි. මොකද නැත්තම් මේ කාලේ අපි මතක තියාගන්න ඕනේ. ලංකාවේ ඕන තැනක ඕන තැනකට ගිහිලා ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕන හැමෝටම. එහෙම නැත්නම් එක කට්ටියකට විතරක් පුළුවන් කමක් නැහැ. මේක මගේ භූමිය එකින්ද බම්බලා එන්න එපා කියලා කියන්න. ඒක අපි බොහොම පැහැදිලිව කියන්නු. මේ රට එක්සිසත් කළා. ජාතියක් වශයෙන් ගොඩනැගීම කටයුතු කරන්න අද අපි සූදානම් වෙන්න ඕන. මේ අතර කුරුණෑගල පොල්පිටිගම් ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුව සඳහාද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. අද රට ජනාධිපතිවරයා රට පාලනය කළේ විශේෂයෙන්ම පෞගිය දවසල ওই වසංගතයේ ආමේ වසංගතයේ ආපු වෙලාව මම හිතන්නේ ජනාධිපතිවරයා නොහිටින් මේක ඊට වඩා වෙනස් වෙන්න තිබුණා. ඇමරිකාවේ තියෙන තත්ත්වය තමුන්නාන්සලා දාන්න, යුරෝපයේ තියෙන තත්ත්වය තමුන්නාන්සලා දාන්න, අසල්වාසී රටවල් වල තියෙන තත්ත්වය දාන්න. महापारेमेंट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 े
බෙදීම මෙවන විට උග්‍ර වී ඇති බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද පසුරුවේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 96 වන ජන්මදිනය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් අද පසුරුවේ ශ්‍රී සුචරිත ශාලාවේදී පැවැත්ුණා. ඒ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරුණා. මෙම අවස්ථාවට රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය සහ දේශපාලකනි නතුළු පිරිසක් එක්ව සිටියා. අද මහ පොළොවේ යථාර්ථය ජන සමාජයේ අප රට තුළ විවිධ කොට්ටාස වලට බෙදිලා රටක් තුළ තිබිය යුතු සත් ජාතිකත්ව ප්‍රතිපත්තීන් අද සම්පූර්ණයෙන්ම ක්ෂය වෙලා ජාතීන් අතර බෙදීම උග්‍රයි. ආගම් අතර බෙදීම උග්‍රයි. රට මෙහෙවිය යුතු කණ්ඩායම් රට සංවර්ධනය කරාගෙන යනවා වෙනුවට සිදුවන්නේ පටු වාද ભેද ක්‍රියාත්මක කරලා විසකූරු ජන සමාජයක් නිර්මාණය කරලා ජාතිය ආගම මුදුන්පත් කරගත් මහා සමාජ වෙසනයක් නිර්මාණය කිරීම අද සිදුවෙමින් පවතිනවා. අපි මේ රට තුල සමගි ජන බලවේගයේ තුලින් රට ප්‍රාර්ථනා කරන සැමට සෞභාග්‍ය සැමට ශක්තිය රටට ජාතික ආරක්ෂාව ඒකීය ස්වෛරී මාතෘභූමිය මාතෘභූමිය තුල සියලුම ජන කොට්ටාස එකවන් අත්වල් බැඳගෙන රට සුරක්ෂා කිරීම මේ ගමන තමයි අපි සබ් ජාතිකත්වයේ ඔස්සේ හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න අර්ජුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අද පෙරවරුවේ දේශපාලන පරිගණක පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක රාජිත සේනාරත්න සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් දේශපාලන පරිගණීම් පිළිබඳව විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිස මහමුවේ අද පෙරවරුවේ පෙනී සිටියා. ඇවන්ගාඩ් සමාගම අතනෝමතික ආකාරයෙන් රජයට පවරා ගැනීම හේතුවෙන් අලාභ සිදු වූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළවයි මෙලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දින මෙම ජනාධිපති කොමිස මහමුවේ පෙනී සිටියේ. කොමිස මහමුවේ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේකේ දෝෂණාව තියෙන්නේ උද්වේලික සමාගමකට. උද්වේලික සමාගමක් නීති විරෝධී අවියායුධ පරිහරණය කරන ක්‍රමය කරපු ව්‍යාපාරයක් රජයට අත්පත් කර ගැනීම. මේකෙදී අපි කළා තියෙන වැරද්ද තමයි ඒ උද්වේලික සමාගමට ඉනියා උද්වේලික සමාගමට තියෙන බිස්නස් එකක් අපි රජයට නීත්‍යානුකූලව රජයට ලබා ගත්තා. එතකොට ඒකේ වටිනාකම මාසෙකට ඒ නිසා රජයට ලැබුණා ඩොලර් මිලියන 1ක ලාභයක්. ඒක නම් වැරද්ද. ඒක අපි බාර ගන්නවා. ඒක කරයි කියලා. ඒකට සහභාගීමයි කියලා. ඒකට අපි සහයෝගය දෙනවා. නැතුව හැබැයි අපි නෙවෙයි මේවයි තීන්දුව ගත්තේ. අපි හරි කැමැත්තෙන් ආවේ මොකද මම නම් හරි ආඩම්බරයි මේ රටට එන මුදලක් එක ආයතනයකට යන එක වෙනුවෙන් විරුද්ධව කතා කරපු කීප දෙනෙක්ට අද ගදවලා තියෙනවා. අපිට සල්ලි වලට ගන්න බැරි කීප දෙනෙක් ඉන්නේදී පාර්ලිමේන්තුවේ අපිට එන්න කියන ඕනම දවසක එනවා. ඒ විතරක් නෙමෙයි අපි ඉදිරියේදී නීතිමය කටයුතු ඔය එළියට ඇවිල්ලා කියනවට අපි නීතිමය කටයුතු කරනවා. අපි කරපු හොරගම් මොකද්ද? රටට එන්න තියෙන මුදල රටට ලබා දීම. ඒක තමයි එයාත් පේන හොරගම. මම ඉල්ලා සිටිනවා මේ කොමිසම විතරක් නෙමෙයි නඩුවක් ගිහිල්ලා හරි මේ මිනිස්සුන්ගේ කවුද ඉන්නේ කාටද මේ මුදල් ගිහින් තියෙන්නේ කියලා අපි හොයන්න ඕනේ. මෙම කොමිසම සභාව මා වගඋත්තර කරුවෙක් ලෙස නම් කර තිබෙන්නේ කවර කර්ම කියන කරුණ. ඒ වගේම එම නම් කිරීමට අදාළ ප්‍රකාශ සහ අනිකුත් ලේඛන සියල්ල අප විසින් ඉල්ලා සිටියා. විශේෂයෙන්ම මෙම කොමිසම සභාවට මෙම ඇවන්ගාඩ් සිද්ධිය විභාගයට ලක් කළ හැකිද කියන ප්‍රශ්නයක්. ඒ වගේම නීතිපතිතුමා විසින් මේ පිළිබඳ ලබා දී තිබෙන නිර්දේශයන් පිළිබඳව අවධානය යොමු කොට ඉදිරියේදී මෙම කොමිසම සභාවේ ක්‍රියාන්විතයට සහභාගී වෙනවද නැද්ද කියලා තීරණ ගැනීම නියමිතව තිබෙනවා. අපේ නීති සමග නීතිඥයන් සමග සාකච්ඡා කිරීමයි. හැබැයි අප කිසිසේත්ම විශ්වාස කරන්නේ මෙය කොමිසම් සභාවේ ඉන්න කොමසාරිස්වරුන්ගේ හෝ ඊට සහාය දෙන කාර්ය මණ්ඩලයේ ගොමනාවක් බව මේ සියල්ල. මේ සියල්ල පිටපස තිබෙන දේශපාලන. එනිසා අපේ ව්‍යායාමයේ තිබෙන්නේ මේ මහජනගේ දීපල හොරකම් කරන ලද මේ චෞර වලල්ලට එරෙහිව. එනිසා මේ චෞර වලල්ලට එරෙහිවගෙන යන අරගලය මෙවැනි කුඩා කුඩා කේන්ද්‍රගෑම් වලින් මෙවැනි කුඩා කුඩා කොමිසම් හමුවට පැමිණීමෙන් වළක්වන්න පුළුවන් කියලා කල්පනා කරනවා නම් ඒ රාජපක්ෂලාගේ දවල් හිණයක් විතරයි. දැන් 3rd I විශේෂාංගය. ත්‍රිකුණ මලය සාම්බල් දෙව් කලපෝට අයත් ඉඩම් කිහිපයක් පුද්ගලින් පිරිසක් විසින් නීත්‍යානුකූල නොවන ආකාරයට අත්පත් කරගෙන පස්යුතා ගොඩකර ඉදිකිරීම සිදු කරන ආකාරය පිළිබඳව සියත 3rd I තුලින් අප ඊයේ දින වාර්තා කළා. කලපෝටත්ව ඇතිරනම පිළිබඳව දිගින් දිකටම ප්‍රදේශවාසීන් අදාළ ආයතන සහ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව මෙන්ම මාධ්‍ය විසින් අනාවරණය වීමෙන් අනතුරුව එම සාම්බල් දෙව් කලපෝ නිරීක්ෂණය කිරීම සඳහා ආයතන කිහිපයක නිලධාරීන් එම කලපුවේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුණා. එහි පැමිණ අදාළ නිලධාරීන්ටද සාම්බල් දෙව් කලපුවට අදවන විට අත්ව ඇතිරනම දැක ගැනීමට හැකි වුණේ මේ ආකාරයටයි. සම්පල්තිව කලප ප්‍රදේශයේ ඉතාමත්ම සංවේදී පරිසර කලාපයක්. මේ කලාපයට මේ ප්‍රදේශයේ ජනතාව විශාල ආදරයක් දක්වනවා. ඒ වගේම සංචාරකයන් ලොකු කැමැත්තක් දක්වනවා. නමුත් සමහර පුද්ගලයන් විසින් අනවසරයෙන් මේ කලප ප්‍රදේශයේ ඉඩම් අල්ලාගෙන ගොඩ කිරීම නිසා කලප ප්‍රදේශයට විශාල හානියක් සිදු වෙලා තිබෙනවා. ඒ සම්බන්ධව ගොඩක් පැමිණිලි ලැබුණා. ඒ අනුව අපි අදාළ ආයතන ටික එක්කාසු කරගෙන කෙටි සාකච්ඡාවක් ගිය සතිය පවත්වලා පියාව මේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂණයකට අපි පරීක්ෂා කරා. අපි දැක්කා සිදුවලා තිබෙන යම් යම් අක්‍රමවත් ගොඩ කිරීම. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපව විශේෂයෙන් මේ සියලු දෙනාම ආයතන ටික එකතු කරගෙන සාකච්ඡාවක් පවත්වලා මේ කලප ප්‍රදේශයේ සංවේදී පරිසර කලාපයක් හැටියට නම් කරලා අවශ්‍ය වන නීතිමය පසුබිම සකස් කරන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී සමහර විට යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා මඩපවත්වාගෙන
කල්පපදේශය ආරක්ෂා කිරීමට අපි කටයුතු කරනවා මෙම කලපුවට අයත් භූමි ප්‍රමාණය පිළිබඳව එම ප්‍රදේශයේ බාර වෙළඳ සංරක්ෂණ ප්‍රාදේශීය ඉංජිනේරුවරයාගෙන් අප විමසූ විට ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක් ඒ කියන්නේ වෙළඳ සංරක්ෂණයට මේකට කොච්චර ප්‍රමාණයක් අයිති ගන්න තාම දන්නේ නැහැ නෑ නෑ අපිට මේ ඒරියාව දන්නවනේ මේකේ කලපුව ඒ ඒරියාව නෙමෙයි අයිති ඉඩම් ප්‍රමාණය එක්කියාර ගන්න හරි එහෙම කලපුවේ කොච්චර අයිතිද කියලා එහෙම දන්නේ නැහැ තාම මෙලෙස පොරොන්දු වූ ආසේ සාම්බල් තියු කලපුවට සිදු වී ඇති මෙම හානිය යථා තත්ත්වයට පත් කර අනවසරීදි කිරීම මෙම පරිසර පද්ධතිය තුලින් ඉවත් කර මෙම කලපුව අධි සංවේදී පරිසර පද්ධතියක් බවට පත් කරන තෙක් සියත තෙවන ඇස විමසිල්ලෙන් රාත්‍රී පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රිය. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.